මේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව කැඳවන්නේ අපි දන්නවා මේ රාජපක්ෂ නඩය තාම හිතාගෙන ඉන්නවා මේ රට ඒගොල්ලොන්ට ගේමක් ගහලා මැච් එකක් ගහලා ආ තාම ඒගොල්ලොන්ට ඒගොල්ලොන්ගේ බලය මේ දූෂිත ක්‍රමවේදය ආරක්ෂා කරගෙන ඉන්න පුළුවන් කියලා මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා මොකද හේතුව දැන් එයාලා හිතනවා මේ අපේ රටේ මෙච්චර මේ රටක් බංකොලොත් වෙලා මේ දේවල් සිද්ධ වෙලා ඒ දේවල් යට ගහගෙන ආ නීතිය ක්‍රියාත්මක නොවි ආ කිසිම දෙයකට වගවීමක් නැතුව ඒගොල්ලන්ට පැත්තකට වෙලා ඉන්න පුළුවන් කියලා ඒගොල්ලෝ හිතාගෙන ඉන්නවා මොකද්ද මේකේ තේරුම අපි සූදානම්ද මේ විදිය නඩයකට මේ රට මේ විදිහට කොල්ල කාලා මේ රට බංකොලොත් කළා අපි කියමුකෝ හොරු 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 කිව්වම හොරු නෙමෙයි කියලා කියමුකෝ හොරු හොරු කතාන්දරේ රනිල් හදපු ඒ කාලේ බොරුවක් කියමුකෝ ආ එතන හොරු හොරු කියපු එක බොරුවක් නෑ රට බංකොලොත් කරපු එක බොරුවක් නෙමෙයිනේ දැන් ඒකට විරුද්ධව අපිට නීති ක්‍රියාත්මක කරගන්නවත් බෑනේ හොරු හොරු කතාන්දරේ පැත්තක දාන්නකෝ ඒකට ක්‍රියාත්මක කරගන්නවා කියද මේකට ක්‍රියාත්මක කරගන්නවත් බෑ මොකද මේකේ තේරුම ඒ හින්දා අද මේ නඩය රනිල් එක්ක එකතු වෙලා මොකද්ද මේ කරන්නේ දැන් අපේ සමහරු හිතන් ඉන්නවා රනිල් ජාතිවාදී නෑ ආගම්වාදී නෑ හරි සංහිඳියාවට ආස කරන මිනිහෙක් කියලා හැබැයි ඌගේ පාලන කාලේ තමයි අර 18 වෙනිදා දේව සමරුම් වලට ඇවිල්ලා මැරෙව ඇවිල්ලා පොලිසිය බලන් ඉන්නද්දි ප්‍රහාර එල්ල කරන්නේ ඒ සමරුම එතනින් පන්නා දාන්නේ ඒ ජාතිවාදී නැති ආගම්වාදී නැති සරල රනිල් මම ඉස්ලාමයේ එනවා දැන් අපි දන්නවා මේ ළඟදී අහු වුණා අපේ රටේ මිනිස්සු දේවල් කියවන විදිහේ ප්‍රශ්නයක් තියෙනවා අපි දේවල් දකින විදිහේ ප්‍රශ්නයක් තියෙනවා දැන් අපි දැක්කා අර අලි සබ්රි රහීම් කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඇවිල්ලා කෝටි 7ක් 8ක් පමණ වෙන බහණ්ඩ අරගෙන ඩන්ඩික්ලයා කරලා ඇවිල්ලා ඔන්නේ යා මිලියන ගානක දඩේකුත් ගෙවලා එනවා දැන් කවුරු ප්‍රශ්න කරන්නේ ඇ කොහෙන්ද මේ මිනිස්සයාට මිලියන ගානක් ගෙවන්න කොහෙන්ද වන්දියක් ගෙවන්න කොහෙන්ද යාට සල්ලි දැන් කොහේ හරි කෑෂ් තියලා නිකන් ටුක් ගාලා මෙහෙම ලක්ෂ 70ක් ටුක් ගාලා මෙහෙම අරගෙන දඩයක් ගෙවලා එන්න කාටද සල්ලි දෙන්නේ කොහෙන්ද සල්ලි එක හොයන්නේ ඒක ඒව ගැන අවබෝධයක් ගන්න නැහැ එවගේම දැන් එතන ගෙනාවේ මොනවද රන් මේවා එක අපි අයින් කරමුකෝ එතන ගෙනාව ෆෝන් 91ක් ඇයි මේ ෆෝන් ගේන්නේ කවුද මේ ළඟදී ඉඳන් මේ රටේ ආර්ථික අර්බුදය කියලා ඩොලර් හිඟය කියලා මේ රටට සාමාන්‍ය විදිහට ගෙන්නන ජංගම දුරකථන ගෙන්නන්න බැරි තත්ත්වයට වැඩ සිද්ධ කළා දෙන කවුද කවුදේ අනපනත්තට අනුමැතිය දුන්නේ පාර්ලිමේන්තුව නෙමේද පාර්ලිමේන්තුව එතකොට ඒ පාර්ලිමේන්තුවේ උන් ඒ අර්බුදය ඇති කරලා දැන් ඇවිල්ලා විසඳුම දෙනවා මොකද්ද එයා ගිහිල්ලා ෆෝන් අරන් එනවා හරිද මෙන්න මේ ගේම් එක අර්බුදය නිර්මාණය කර අර්බුදයට විසඳුම් දෙනවා ඒක නෙමේද මේ සිදුවෙන්නේ දිගින් දිගටම පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ ඔවුන් දේශපාලඥයින් විසින් රාජපක්ෂලා විසින් නිර්මාණය කරන ලද්දක්. ඒක වචන දෙකක් නෑ. ඒතර ඒකට විසඳුම දෙන්න කවුද එළියට ආවේ? රට රකින්න අපේ විරුවා ගෝඨාවය කියලා අර ගියානේ අම්මා ගියා තමයි යෑමක් මාර යෑමක් රටත් එක්කම හේදිලා ගියා. නේද? ඉතින් අර්බුදය ඇති කරන්නා තමයි අර්බුදයට විසඳුම් දෙන්නේ අපි. විසඳුම දිහා දැකලා අපි ඒගොල්ලොන්ව ගැලවුම් කාර්යය හැටියට දකින්න ගන්නවා සමරක් ව්‍යාපාරිකයින්ට ඔය පුද්ගලයා ඔය මන්ත්‍රීවරයා ඒ ඕ දැන් මන්ත්‍රීවරයා කියනවනේ එයා නෙමෙයි යාගේ රිය කවුද මේ සහායකයා කියලා ඒ සහායකයා දෙයියෙක් රහින් ගාව වැඩ කරන සහායකයා දෙයියෙක් ආ රහින් නිසා තමයි මෙච්චර කල් ඕක ඩිටෙක්ට් නොවී ගෙනාවේ නේද නැත්තම් ව්‍යාපාරද බිම අද ව්‍යාපාර කොහෙ කොහෙ හරි ව්‍යාපාර වලට ෆෝන් 91ක් මිසි ඒකනේ දැන් යථාර්ථ කතාව. දැන් කවුද ආනයන තහනම දාලා මොකද්ද කරලා තියෙන්නේ? ඒකොල්ලොන්ගේ සාක්කු පුරව ගන්න සියල්ල සිද්ධ කරලා තියෙනවා. කතාව ඩොලර් දැන් ඩොලර් නැති කරගත්ත කවුද?
IMF නොගින් හිටිය කවුද? ඔය දේශපාලන අධිකාරිය නෙමෙයිද? ඔය රනිල් ඇවිල්ලා පාර්ලිමේන්තුවේ ලොකුවට කිව්වා අරගොල්ලෝ මේවා කිව්වා රට මේවා වෙනවා කවුරුත් ගියාද උසාවියට ගිහිල්ලා කිව්වද මේක වැරදි මේක නවත්තන්න මේ මේක වෙන්න කලින් වළක්ව ගන්න මෙහෙම දෙයක් කරන්න ඕනේ කියලා කිව්වද? අම්මපා මට ඉතින් රිසෝසස් තිබුණා නම් මම කරනවා ඉතින් මට ඔය පාර්ලිමේන්තුවේ ඉන්නේ උන්ට තරම් අපිට මේ ඩීල් ගහලා යටින් හම්බ කරපුවා නෑනේ ඒකනේ ප්‍රශ්නේ නැත්නම් අපිත් යනවා උසාවි නා අපිටත් ඉඳී ඔය දේවල් කරන්න රිසෝසස් නේ ඒව නැහැ ඉතින් ඒ හින්දා අපිට කරන්න බෑ හැබැයි තමන්ගේ වගකීම දේශපාලන අධිකාරිය එතනදී ෆේල් වෙලා තියෙනවා දෙපාර්ශවයෙන්ම ඒක බලක්වා ගත්තේ නැහැ දැන් මම එනවා අපේ රටේ යුක්තිය අපේ රටේ යුක්තිය ඉල්ලනවා ජනතාව එතකොට බලන්න මේ මම අද ඉදිරිපත් කරනවා වීඩියෝ එකක් මේ කාට ගන්න කෝල් එකද කියලා බලන්නකෝ මේ කාගේද මේ හරීන් ප්‍රනාන්දුගේ ෆෝන් අංකෙට ගත්ත මේන රින්ගින් ටෝන් එක දැන් හරීන් ප්‍රනාන්දු යුක්තියේ උදෙසා හොඳට වැඩ කරනවා කියලා පේනවා නේ අර යුක්තියේ උදෙසා කොහෙද දන්නේ යුක්තියට මොකද උනේ අර පාස්තු විනිදා ත්‍රස්ත ප්‍රහාරය ගැන දැන් හරීන් ප්‍රනාන්දු කතා කරනවද මොකද උනේ ගැලණිගම පිවිසුම ලොරිය ඉයල පොලිස් නිලධාරියා කටේ පිට්ටු දාරින් හැබැයි රියගින් ටෝන් එකේ යුක්තිය උදෙසා මේ වගේ ප්‍රතිපත්තියක් නැති නීච තුච්ච පහත් නරි අපේ වත්තල ජනතාව තවදුරටත් පාර්ලිමේන්තුවේ වෙනවද කියලා තීරණයක් ගන්න ඕනේ හැබැයි ඈ ඒක අඩු ගානේ අපි කරමුකෝ අපිට හරින්න වෙනස් කරන්න ඕනේ නැහැ හරින් කියන්නේ ඒ කිසිම ප්‍රතිපත්තියක් නැති කිසිම රට ගැන කැක්කුමක් නැති යුක්තිය ගැන කැක්කුමක් නැති කාලකන්ණියේ හරින් ප්‍රනාන්දු සරලව ඒකනේ නැත්තම් උගේ ෆෝන් රින් ටෝන් එකට ඕ ඒ වගේ එකක් දාගෙන මේ රටේ මෙච්චර මේ අරගලයක් වුණේ ඇයි කියලා දැන දැන ඒ තමන් ඉඳගෙන ඉන්න ආණ්ඩුවකින් ඒ විදිහට මර්ධනයක් කරන්න ඉඩ දෙයිද ඒ කියන්නේ මනුස්සකමක් තියෙන මිනිහේ අමනුස්සේ කරින් කියන්නේ සරලව ඊළඟට දැන් මේ ඊයේ දින මේක මේ මාර වැඩක් කියන්නේ මගේ පසුගිය 26 වෙනිදා අප්‍රේල් 26 වෙනිදා දාපු වීඩියෝවක් මේ තියෙනවා මගේ චිරන්ත අමරසිංහ Facebook පිටුවේ ඒක කාටවත් ෂෙයා කරන්න බෑ ඒක කාටවත් ෂෙයා කරන්න බෑ ඊළඟට මේ මෑතකදී 18 වෙනිදා දාපු වීඩියෝ එකකුත් තියෙනවා ඒකත් ෂෙයා කරන්න බෑ වීඩියෝ එක තියෙනවා මම මේ සම්බන්ධයෙන් ඊයේ දින ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කරා එහිදී ඒ අදාළ කාරණාව සම්බන්ධයෙන් මම විශේෂයෙන්ම කරුණු හැටියට ඉදිරිපත් කළ තිබුණා ජනාධිපතිවරයාගේ ලේකම් ආරක්ෂක ඇමතිවරයා ආරක්ෂක ලේකම්වරයා ඒ වගේම රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා පොලිස්පතිවරයා ඒ වගේම ඒ අදාළ නිලධාරීන් නම් කරලා තියෙනවා මම සැක කරනවා ඔවුන් යම් බලපෑමක් කරලා මේ විදියට කටයුතු සිදු වෙනවායි කියලා මොකද අපි දන්නවා Facebook සමාගම රජයේ එන් එවන නියෝග ක්‍රියාත්මක කිරීමට යම් ආකාරයකට කටයුතු කරලා තියෙනවා එහෙනම් එකතරා මගේ වීඩියෝ ගලවලා ඒ වීඩියෝ ආයේ එන්න ආයෙ ආවා ගැලවිලා ඒ කියන්නේ හේතුවක් නැතුව ගැලවිලා ගිහිල්ලා ආය ආපු අවස්ථා තියෙන හින්දා එහෙම දෙයක් නැහැයි කියන නම් කවුරුත් ලෑස්ති වෙන්න එපා ඒ හින්දා ඒ සම්බන්ධයෙන් අපි මානව හිමිකම් ගිහිල්ලා තිනවා ඉදිරියේදී අපි ශ්‍රේෂ්ඨාධිකරණයටත් යනවා මොකද ඔය
ඔය පොලිසිය වලට අංශ වලට ලේකම් වලට එහෙම බලයක් නැහැ මිනිසුන්ගේ කියන්නේ තීන්දුව දාණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 13.5 පැහැදිලිව කියනවා ප්‍රූවන් කියන්නේ නිර්දෝෂයයි නිගමනය වෙනවා වරදකරු ලෙස ඔප්පු වෙනතුරු කොහෙද ඔප්පු කරලා දර වීඩියෝ එකට මේ රිස්ට්‍රික්ෂන් එක දාලා තින්නේ කවුද ඒක ගත්ත තීන්දුව කවුද ඒ තීන්දුව දුන්නේ ඒ හින්දා මේ නටන නාඩගම මන් දන්නේ මේ ලංකාවේ Facebook පිටු දෙනා බරගානක් දේශපාලඥයන්ගේ Facebook වල අපිට වඩා views යනවා reach තියෙන ඔක්කොම තියෙන හැබැයි මගේ Facebook එකට තමයි shot එකක් දීලා තිනවා කොහෙන්ද ඉතින් අපි මේ shot එක දුන්නද නැද්ද එහෙම දෙයක් වෙලා තියෙනවද නැද්ද කියලා අපි ආණ්ඩුවට ගිහින් පැහැදිලි කරන්න කියලා මානව හිමිකම් එකට ඇවිල්ලා ලිඛිතව පැමිණිල්ලක් කීයේ කරලා තියෙනවා ඊළඟ කාරණාව අපි දැක්කා ජනක රත්නායක නාට්‍ය මනේ නනේ දේදුණු මොකද්ද මම දේදුන්නට මුකුත් කියන්නේ නැහැ මේ දේදුණු මොකක්ද හේකින් දැන් මේ ඡන්දෙට එයා ජනාධිපතිවරණයටත් එනවා දැන් ප්‍රශ්නේ මේකයි එයා දේශපාලනයට එනවද නැද්ද කියන එක නෙමෙයි අපේ රටේ ප්‍රශ්නේ ජනක වගේ තව කී දෙනෙක් ඉන්නවද අර තුෂාන් ගුණවර්ධනට මොකද වුනේ අද දැන් ඔහු ලංකාවෙත් නැහැ නඩුව පැටලෙලා මේවා කරලා එයාව කොච්චර මර්ධනයකට ලක් වෙනවද කියන එක අපි දන්නවා හරි ඒ ගෝඨාභයගේ මිනිස්සෙක් ගෝඨාභයව ජනාධිපති කරන්න කැපවෙච්ච මිනිහෙක් අවිලා වංචා හෙලිදරව් කරා අන්තිමේදී වංචා හෙලිදරව් කරපු එක අපරාධකාරයා වගේ රටින් පිට වෙන්න සිද්ධ වුණා හේතුව වංචාව හෙලිදරව් කිරීමම ඒ දූෂිත පද්ධතිය ඔහුට විරුද්ධව යන්න ගත්තා තුල ඒ හෙලිදරව් කිරීම තුල ඉතින් මෙතන ප්‍රශ්නයක් තියෙනවා අද වෙනකොට අපේ රටේ අපි ගත්තොත් ඇමරිකාවේ ගත්තොත් ජනමාධ්‍ය BBC CNN ඒ වගේම අල් ජසීරා වගේ ජනමාධ්‍ය ඒ රටවල් වල මේ වගේ නිලධාරීන් ඇවිල්ලා එලිපිට සාක්ෂි දානකොට ඔහු ඔහුගේ ට්විටර් එකේ තුෂාන් ගුණවර්ධන දාලා තිනවා විශාල ලේඛන කොට. ඒ වගේම දැම්මනම් වෙන රටක මාධ්‍ය නම් මේක අරගෙන උදේ ඉඳන් හවස වෙනකන් නිවුස් එකේ එක තමයි. අපේ රටේ නිවුස් එක ජනාධිපති ජපානේ ගියා. එහි අගමැතිගෙන් සමාව ගත්තා. මං කියන්නේ ප්‍රයෝරිටිස් කියලා දේවල් තියෙනවා රටේ පුද්ගලෙක් ඉහළ හිටපු නිලධාරියෙක් වෙන රටකට ගිහිල්ලා ඔහු මේ රටේ දූෂිත වැඩපිළිවෙලක් හෙලිදරව් කරනවට සාක්ෂි සහිතව අපේ රටේ ජනමාධ්‍ය වෙන කොහෙද මන් දන්නේ ඒක ඒක නිවැරදි විය යුතු කාරණාවක් ඒත ඒවා ගැන නෙමෙයි කතාව මොකද ඒක කතා කරන්න ගියොත් එහෙම රාජපක්ෂල මං කියේ මේ රාජපක්ෂ ජුන්ටාව තාව අපි ගෝ හෝම් ගෝටා ගෝ හෝම් රාජපක්ෂස් කියනවා බය නැතුව ඇයි ඒ රණිල් පිටිපස්සේ ඉන්නේ රාජපක්ෂලා දැන් එනවා මේ කාරණාව අපි දන්නවා අරගලය මර්ධනය කරනවා අරගලය අය මේ මිනි මොනවාද ඔය මේ මේ කුපාඩිකාරයෝ කුඩුකාරයෝ අරකයි මේකයි ඔක්කොම කියනවනේ දැන් අපිට අපි මතක් කරගන්න මෑත ඉතිහාසයේ අපිට හිටියා වීර පුරන්නප්පු කියලා කෙනෙක්. එයාට මොකද වුනේ? වීර පුරන්නප්පුව එවකට ඉංග්‍රීසි රජය ඔහු වරදක් කරා. ලංකාවේ පුරවැසියෙක් හැටියට ලංකාවේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීම සඳහා කටයුතු කරා කියලා ඔහු අපරාධයක් කරුවෙක් කරලා ත්‍රස්තවාදියෙක් ලෙස නම් කරලා ඔහුව වෙඩි තියලා මැරුවා. නැද්ද? ඒකම නෙමේද? නැ වෙඩි තියපු මරපු කෑල්ල පොඩ්ඩක් අපි අයින් කරොත් ඉතුරු ටික නෙමේද රනිල් රාජපක්ෂ උන්නේ ටයි එකයි කෝට් එකයි දාගෙන කරන්නේ අර මං කිව්වේ රටේ ප්‍රශ්න වෙනුවෙන් ඒ ප්‍රශ්නය උත්සන්න වුණාට පස්සේ නිකම් පාරට බැස්ස මිනිස්සුත් නෙමේ ආ හොඳට තෙල් ටික තියනවා ගෑස් ටික තියනවා නිකම් පාරට බැස්සද නෑ අදලත් කෝටා අදට තෙල් වල ගාන අදට රුපියල අවප්‍රමාණය වීම දැන් ශක්තිමත් වෙලාලු තුට 100ට මතක 17ක් 18ක් වගේ ශක්තිමත් වෙලා තියෙන ඉතින් 100ට 18ක් 17ක කීයකින් පස්සට ගියාද රුපියල මම කිව්වේ ගැලරියට වැඩ හැබැයි අපේ එතකොට මිනිස්සු ඒකට විරුද්ධ දැන් අපි දකින්නවනේ ආ පලාත්වල ඉන්න කොල්ලෝ උසාවි යනවා මේවා කරනවා ආ උසාවි යනවා ඉතින් ඒක ඇත්තටම මං කියන්නේ පුරන්නප්පුටත් ඔච්චර තමයි ඒ කාලේ ඒහිඳා ඔය දෙමව්පියෝ නෑදෑයෝ හිතමිත්‍රාදීන් දුක් වෙන්න එපා තමන්ගේ දන්න කෙනෙක් අරගලයට සම්බන්ධ වෙලා හිරේ විලංගුවේ උසාවිය ගන්න යනවනะ මොකද කවදා හරි ඔවුන් මේ රටේ ජාතික වීරයෝ බවට නම් වෙනවා ඒක නිසයි
ඒ රනිල් රාජපක්ෂ උන්නහෙ බ්‍රිතාන්‍ය මහරජිනගේ වැඩේ කරපිය තව කරපිය හොඳටම කරපිය අර ගීලා තව අර පීටීඒ ආ ත්‍රස්තවාදයේ වැළැක්වීම පණතෙන් දාපිය මිනිස්සුන්ව දාලා මර්ධනය කරපිය කරපන් පුළුවන් දෙයක් අන්තිමේදී උඹ මහරජිනගේ අනිත් එක්කෙනා වියන් ඉච්චරයි අපිට කියන්න තියෙන්නේ මේ මහරජින දැන් නැහැ ඉතින් මහරජා ඉන්නේ රජාගේ අනිත් එක්කෙනා වුණත් මට ප්‍රශ්නයක් නැහැ මේ තොප්පිය හරිනම් දාගන්න ඊළඟට දැන් මම අපේ රටේ මේ රාජපක්ෂලාගේ නාට්‍යය අපි දැක්ක මේ ළඟදී පසුගියට ඩේලි මිර පුවත්පත වාර්තා කරනවා සුගීශර බණ්ඩාර කියන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පුද්ගලික ලේකම් ජනාධිපති කාර්යාලයේ රැකියාවක් ඉහළ තනතුරක රැකියාවක් කරනවායි කියලා එමේ මට දැන් මේ මං අහ දැන් මේ නිවුස් එක එනවා දැන් ඕක ප්‍රධාන මාධ්‍යයක් වාර්තා කරලා දෙනවා දැන් අපි අහමුකෝ එයාට මං කෝල් එකක් ගත්ත මෙයා කියපු දේ හලෝ ඔව් මිස් බණ්ඩාර කතා කරනවා ඔව් මිස් බණ්ඩාර මම චිරන්ත ඔව් මේ මිස් බණ්ඩාර මේ අද මේ 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 නිවුස් එකක දාලා තිබුණා ඔබතුමා ජනාධිපති කාර්යාලයේ විශේෂ ඒකකයක මේ ඩිරෙක්ටර් ජෙනරල් හැටියට වැඩ කරනවා කියලා ඒක ඇත්තද කියලා දැනගන්නයි මම ඇත්තටම කෝල් කරේ ඩේලි මිරර් එකේ ඔබතුමායි වාද්‍යාධිපතිව කතා කරන හරිද මම චිරන්ත අමරසිංහ මම මේ ඩේලි මිරර් එකේ කෙනෙක් නෙමෙයි ඔහොයි ඒක තමයි ඒක ඔබ තුමාට දෙලින්ද පත්‍රෙන්නේ ඔක දැනගත්ත කි ඔබතුමා ඒ පත්‍රෙදම කතා කරන මේ මේ නිවැරදි සත්‍ය අසත්‍ය පාවි ගැන හොයන්නේ ඉතින් මම ඔබතුමාට උත්තර දෙන්න බැරිලා නැහැ නේද චිරන්ත මම බැලුවේ ඒකයි මොකද්ද ඒක ඇත්තද බොරුද කියලා ඔබතුමාගේ පැත්ත දැනගන්න එපා අපි කතා කරන්න කලින් ඒක තමයි ඔබතුමා ඉතින් හොන ඔබතුමාලා කතා කරාගේ පාස්පෝර්ට් හරගෙන කතා කරා ඔබතුමා කොච්චර දේවල් ගැන කතා කරාද ඔබතුමාට කතා කරන්න ඇයි ඉතින් මේ රටේ භාෂණයේ ඉඳහස් තියෙනවයි जनाधिपति दिन दहाट माव गे दाहत जनाधिपति गोटाबे इटपु जनाधिपति गोटाबे පුද්ගලික ලේකම් සුගීශර බණ්ඩාර දැන් බලන්න ඔහු කියන අපි හොඳට භාෂණේ නිදහස දුන්නලු එතකොට මං අහපුවාම අර මාව රෙස්ට් කරේ ඇයි කියලා ඒක ඉතින් මම දන්නේ නැහැ නඩු නිමිත්ත දන්නේ නැහැ ඉතින් මේ 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 ඒක තමයි මං තව නමක් කියන්නද යසිරු රජීව් යසිරු කුරුවිටගේ
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමේ සභාපති ජනාධිපතිතුමාගේ වෙබ්සයිට් එකේ ආරක්ෂක දුර්වලතාවයක් තියෙනවායි කියලා පෙන්නලා දුන්නම ඒකෝල්ලා වෙබ්සයිට් එක හැක් කරයි කියලා චෝදනා කරගෙන ගිහලා උසාවි දැම්මද නැද්ද? පහු අවුරුද්දේ 21 2021 දැම්මද නැද්ද? අන්තිමේදී නඩුව අයින් කරගත්තද නැද්ද? දාලා ඉවරලා උසාවි ගානේ රස්තියාදු කරලා ඉවරලා ඒකෝල්ලන්ට දෙන්න පුළුවන් වද ටික ඔක්කොම දීලා ඉවරලා රිමාන්ඩ් කරලා ඉවර වෙලා ඔක්කොම කරලා ඉවරලා අන්තිමේදී නඩුව මොකද කරේ? නඩුව ඉල්ලාස් කරගත්තද නැද්ද? මොකද්ද මේ? වාසනේ නිදාස හොඳට දුන්න ගෝඨාභය. ඉතින් ගෝඨාභය තමයි රනිල්ව මෙහෙවන්නේ. නැත්තම් මොකද්ද මේ මර්ධනය යන්නේ? අර දැන් අර එකෙක්ම කියන්නේ උන්ගේ මේකෙක් අර කියන්නේ කපෙත් අපු වගේ ඇවිල්ලා අර ලියුම අත්සන් කරන්න තිබුණා රනිල්වත් මේ දූරයෙන් ඉවත් කළා තමයි ගෝඨාභය ඉල්ලාස් වෙන්න හිටියේ කියලා එහෙම ලියුමක් තිබුණා ඒක අත්සන් කරේ නැහැ කියලා ඔව් ඒක තමයි ඒ කරලා සෙට් කළා තමයි කරේ ඒ ඉන්න තමයි අදලා රාජපක්ෂලා රැකිලා ඉන්නේ අදලා රාජපක්ෂලා රකින්න රනිල් ලැජ්ජාවක් නැතුව දේශපාලන ගණිකාවක් කවුද රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ දේශපාලන ගණිකාවක් ගණිකාවක් කියන්නේ තමන්ගේ ප්‍රතිපත්තියක් නැති දේශපාලන ගණිකාවක් තමන් මානව හිමිකම් වෙනුවෙන් ඉන්නවා කිව්වා ඒක බිමඩම සමදලා කරගත්තා තමන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඉන්නවා කිව්වා මැතිවරණේ දියන්නේ නැහැ තමන් LGBT ප්‍රජාව වෙනුවෙන් පෙනී හිටිනවායි කිව්වා හරිසි නීතියේ දැම්ම 365 ආ ලැජ්ජයි අයිසේ දේශපාලන ගණිකාවක් යනු කවුද කියලා කිව්වොත් උත්තරය රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ ඒකයි ඇත්ත ඒ හින්දා කරුණා කරලා මේ නාට්‍ය ආය නටන ලෑස්ති වෙන්න එපා රනිල්ට කියනවා ඔයාගේ ගණිකාකම ගිහිල්ලා ඒ දේවල් ඒ ඔයාගේ පාර්ට්නර්ස්ලත් එක්ක ගණිකාකම කරගන්න ඒක අපිට ප්‍රශ්නයක් නැහැ වයිෆ්ද නැද්ද ඒක අපිට අදාළත් නැහැ හැබැයි තමන් දේශපාලනය කරනවා නම් මිනියෝ දේශපාලනය කරපන් ගණිකාවක් වගේ එහෙටයි මේටයි පැද්දිලා විකිනෙන්නේ නැතුව උන්චිල්ලාව වගේ පොල් ගහක් වගේ ලැජ්ජයි මිනිස්සුන්ගේ ජීවිත විනාශ කරන වැඩපිළිවෙලකට රණිය ගිහිල්ලා තිනවා දැන් මට දාගෙන ජීප් එක ඇතුලේ ගහන්නේ ඇයි කවුරුත් ඒකට ප්‍රශ්නයක් අහලා දිනවද ඇයි ඒ ගැහුවේ කොහොමද වෙනකොට ඉන්ක්වයරි අම්මට සිරි ඕක මම මොනාරි කරා නම් ඒව ඔයාගෙන ඇවිල්ලා මගේ පිටිපස්සේ අලගෙන නඩුව පැමිණිල්ලකුත් නැතුව අර මාව කිව්වේ 2020 අරගෙන ගියේ පැමිණිල්ලක් නැහැ මට විරුද්ධව බුද්ධි වාර්තාවකට ගත්තේ හරිද දැන් වාර්තාවට ගත්තද ගත්තේ කාලට දැන් මොකද වෙලා තියෙන්නේ නීතිය ඉදිරියේ අපි අපේ සටන කරනවා යුක්තිය ඉල්ලනවා අර හරින් වගේ රින්ටෝන් එකට දාගෙන යන යුක්තියක් නෙමෙයි කොණ්ඩ කෙලින් පුරවැසියෙක් ඇඩියට යුක්තිය ඉල්ලන ගමනේ මම යනවා මේ රටේ ජනතාව යනවා පාලකෙයිනි ඒකට උඹලට උත්තර දී ගන්න බැරි නම් ඒකට විසඳුමක් දෙන්න බැරි නම් උඹලට යුක්තිය දී ගන්න බැරි නම් චීත්ත නොවි බහැලා ඵල gedara ඒ කියමින් මගේ වචන ස්වල්පය අවසන් කරන බොහොම ස්තුතියි අවකන ඓතිහාසික පුරපසොල් කලාපය ජූනි මාස 3-4 දින පුරා අවකන යහමග වලස්වැව අවමංගල්‍ය ආධාර සමිතිවල සහයෝගයෙන් පැවැත්වෙන මහා බද්දන්සල ජූනි මාස 3 දින අවකන මන්සන්දියේදී පැවැත්වේ මේ පුණ්‍ය කටයුත්ත සඳහා ඔබටද දායක විය හැකි භක්ති ගීත ප්‍රසංග වෙසක් කූඩු තරග අවලිය වෙසක් කූඩු තරග සඳහා ඇතුළත් වීමට පහත අංක ඔස්සේ සම්බන්ධ වන දමින්ද සම්පත් 076-42-60-015 නෙල්සන් 077-75-1348 ලංකා 077-07-41-425 මාධ්‍ය අනුග්‍රහය ලක්දෙරණ අලුත් තොරතුරු සහ නිවුස් රිපෝර්ටර් YouTube ප්‍රවෘත්ති නාලිකා තුළින් අසිරිමත් පොසොන් කලාපයේ නැරඹීමට ලංකාවාසී ඔබ සැමට ගෞරවනීය ආරාධනා ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කැක්කුමක්